සමන්තා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලු අයං බදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා නමුෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුුව අප පටි හතඥාන චාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුොත්ත මස්සෙ දම්මිස්සරස්ස දම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්න්නුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසුක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්ස සබ් සත්තුත්ත මස්සෙ දම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස සතහාගතස්ස සබ්බ්ුුණෝ සම්මා සම්බුද්දස්ස උතුම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ බෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනු වේවා මිතිාදුෘෂ්ටික වචනයක් පිටන වේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනුුවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාදූ සාදූ සත්් ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී අද දවසේදී අවේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භහග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ වාස දහසක් ධර්මස් කන්දය නතරී ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ු දිසා ශ්‍රවණය කරන්න ටිඩ ලබා දෙමින් අද මේ දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මොරවක කොඩිකාර ගොඩ පදිංචි කලන කොඩිකාර මහත්මා දර්ශන උදයංග පුෂ්පා සෙනිවිරත්න කියන මිනිම පුුණ්ණිවන්ත පිරිස අපි ඒ පින්ං ඔතුන්ට ධර්මාණු ශාසනාව අවසානයේ පුනයානු මෝදනා කිරීමේ අධිටනින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අපි පංවතුන් දන්නවා අපි මේ දවස්සල බොමු විශේෂ කාරණාවක් දේශනාව සාකච්ඡා කරගෙන යන්නේ ඒ තමයි භාග්‍යවතුන් වහන්සගේ ශාසනයහි වැඩිම විහෙර විහාර ගණනාවක් ඉදි කරලා භාගෙවතුන් වහන්සේගේ ශ්‍රාවකයා උදසා වැඩියෙන්ම ප්‍රත්තිධානය කරපු ප්‍රත්තිදායක යන් අතරින් අගතැම්පත් ධර්මාශෝක මහනිධාණන් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ කලින් සති අපි දේශනාව නිමාවට පත් කළේ ධර්මාශෝක මහරජ්ජුරුවෝ අසූ හාරදාහක් විහෙර විහාර හදලා රජ්ජුරුවෝ ගලි පොතිස්ස මරහතන් වහන්සෙගේ ළඟට ගිහි ලහනවනේ ස්වාමීණී මේ තරම් විහෙර විහාර හදපු මේ තරම් මහා සංගරත්නයට දන්පැම් පෝජා කරපු මම මේ බුද්ධ ශාසනය කොටස් කරුවෙක් නේද කියලා ඒ වෙලා විදී ගලි පතති සමහරතන් වහන්සේ කියනවා නෑ මහරජජ ඔබ කොටස්කරුවෙක් නෙේ ස්වාමිණක් එහෙමනං මේ බුද්ධ සාාසනය කොටස්කරුවෙක් වෙන්න නම් මොකද කරන්න ඕනෑ අනිතනදී මුගලි පුතති සමහරාතන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගෙන් ජාතකවෙච්ච දරුවෙක් මේ සම්බුදධ ශාසනයට දන් දෙන්න පුළුවන්නන් අන්න ඒ කෙනා මේ බුද්ධ ශාසනය කොටස් කරුවෙක් වෙනවා. අපි පසුගේ සති මේ කාරණාව දීර්ගවවිස්තර කළා ඉතිං හිතනදී තමයි ධර්මාශෝක රජතුමා මීළඟට ජම්බුද්ධේපේ රජකමට තෝරාගෙන හිටපු මිහිදු කුමාරයයි සංගමිත්තා කුමරියයි දෙදෙන මේ සම්බුද්ධ ශාසනයට රයිතුමා පූජා කළේ ඉදි මිහිදුුමාරයි සගමිත්තා කුමරියයි පැවිදිවීම එවගේ මේ දෙපලගේ අරහත්ඵලය සාක්ෂාත් කරගැනීම කියනකරුණු අපි පසුග සති දේශනාවිදි නිමාවට පත් කලා පෙපින්හතුට මතකඇදී එමන අප අද දවස් ේතන දල තමයි සාකච්ඡාව කරගෙන යන්නේ ප මිනි කාලයේ ජම්බෝදදීපයේ මිනිමහිම සිදුවීමක් වෙනවා පැළලුප්නවර එක්තරා වැදිිපුත්තරයකුට දාව උපන්න දරෝ දෙන්නේ කෙටිය එක්කනෙක් කුන්තිපුත්‍ර තිස්ස අනිත් කෙනා සුමිත්ත මේ දෙන්නම වරුණ කියල එක්තරා මහරහතන් වහන්සේ නමක් ළඟ පැවිදිබෙන පැවිදි වෙලා නොබෝ කාලයකින් මේ දෙදනා වහන්සේලා විදර්ශනාව වඩල උතුම්ම අරහත්ඵලය සාක්ෂාත් කරගත්තා ඉරි ඔයි කාලෙදී මෙ දෙන මම වාසයකර අශෝකාරාමි ඒ අශෝකාරාමි ඉන්දෙද්දී ති පපුත්ත තිස්ස මහරහතන් වහන්සේට එක්තරා රෝගාබාධයක් ඇතිවුණ ඉරි ගිලන් බවට උන්වහන්සේට ප්‍රතිකාමී පිණිස උන්හන්සේට අවශ්‍ය වුණ ගිතල් ඉරි මහරහතන් වහන්සේ ගිතල් සොයාගෙන උන්වහන්සේ පිඩපාති වැඩිය නමුත් උන්හන්සට ගිතල් ලැබුණනේ ඉති ඒ වෙලාවිදිමී තෙරුන් වහන්සේ විසවේදනාව නිසා ඇත විස සතිකුගේ විසක් ශරීරගත්ත වෙලා තමයි උන්වහන්සේ රෝගයට පත්වුණේ නමුත් උන්වහන්සේට සුදුසුවීර ප්‍රතිකර්මයට අවශ්‍ය කරන බෙහෙත් සොයාගන්න බැරිවෙච්ච නිසා වශීම් පිරිහුණ ඉති එනිසා උන්වහන්සේ තීරණය කළා දෙැම් පිරිනුවන් පාන්න නකත් පින් උතුන ඇත්තටමම රහතන් වහන්සසිෙල්ලාග වශයෙන් වෙනම කතා කළයුතු විශේෂ මාතෘුකාවා මොකද රහතන් වහන්සේලාට ඇත්තටම තමන් වහන්සේගේ කය පවත්වන කිසිීම තන්හාාවක් නේ රහතන් වහන්සේලා කිිලිස් බන්ධනී මිදල ීබරයි ඉන ඒ රහතන් වහන්සේලා තවදුරටත් මේ ලෝක වැඩඉන්නේ පිහතුන ලෝක සත්‍යයාට අනුකම්පා කරලා උහන්සට උන්වහන්සේගේ කයපවත්වන්න අවශතාවයක් නේ උන්හන්සේලා වැඩයින්නේ උන්වහන්සේලාට දන්පැම් පූජා කරන උන්වහන්සේලාගේ සිව්පසය පිළිාරගන්න උතුම් ආරයන් වහන්සේලාට අනුකම්පා කරලා උන්නවහන්සේලාට සිව්පසය පූජා කරන දායකයන්ට අනුකම්පා කරලා ආරය උත්තමන් වහන්සේ නමකට යමෙක් පෞද්ගලිකව පිදුව ලැබෙන ආනිසංස ප්‍රමාණය මිපමණයි කියලා කියන්න බෑනිි. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයාට දෙන දානය ආනිසංසත් අනන්තයි කෙල ධර්මය සඳහන් කලතියන්නේ පෞද්ගලිකව දුන්න ඉරි අන්නේකට අනුකම්පා කරලා තමයි පිනතුර රහතන් වහන්සේලා මීලෝකයේ අරහත්ඵලේ සාක්ෂාත් කරගෙනත් වැඩෙයින්නේ එත න්න්නහන්සේලටම සංසාරයත් එක්කායි කිසිම ගණු දෙෙනුවක් නේ සංසාර බන්ධනින් උන්න්නහන්සල නිදහස් වෙලා අර ලංකාවෙක් තික්තර කතාවක සඳහන් කරනවා මහාවිහාරයේ වැඩිහිටපු භික්ෂුන් වහන්සල පිරිසා ඒ මහා විහාරයට දන්පැම් පූජා කරන ව සියල්ලෝම සත්තු හානි කරල විනාසවෙලා උහන්සලට දානිනේ පිගතුර උන්වහන්සේලා රුහුණට වඩිනවා මසිව් පසෙල්ලඟා කරගන්න උන්නවහන්සේල්ලා සිව් පසෙල්ලඟා කරගන්න රුහුණට වඩිනෙකොට රහුණනෙත්තිබිච්ච ඒ සියල්ල විනාසවෙලා ආහාර කිසි වක්නේ උනහසල තීරණය කරනවා දැගහි නං අපට යැපන ක්‍රමයක් නැි පිරිනුවම් පාව මටහරියටම ගනන් මිමිනන් ටිකක් වර දින්න පුළුවන් මගේ මත්තගේ හැටියට දහස් නමක් වගේ එක වර ඒවිතිර පිරනුවම් පානවා සමහරටමි ප්‍රමාණිනං ටික වර දින්න පුළුවන් පිරනවාම් පපාන මුත්‍රහතන් වහන්සේෙනම කියන්නේ කැමතිරන් පින්වතුනි උතුරුකුරු දෙවේන්ට වඩින්න පුළුව කැමතිනන් දෙවියන්ගේ අනුකම්පාවල බලා දෙවියන්ගෙන් සත්කාරර් ලබාගන්න පුළුවන් ඔයි එකක්වත් ඕනනේ උන්හන්සේලාට පිංහතුනි තනියෙන් ආහාරපාන මවාගෙන වලදන්න පුළුව නමු එකක්වත් නොකර උන්න්නහන්සේල පිරිණිමන පැවියයි උන්නහන්සේලත්තික මේ උන්වහන්සේලට මේ සංසාරයයක්ත්තික ගණු දවක් නැති නිසා උන්වහන්සේලට තවත් මේ කය පවත්වා ගන උන්වහන්සේලගේ තහාාවක්නේ ඉච්චරුුණන්දයි ඒක උවහන්සේලා පිරුණම් පාන්නේ බදුරජන් වහන්සේ වුණත් භික්ෂුන් වහන්සේලාට පවාපින් ඔත්තුනමේ විනිනීති පනවල තියෙන්නේ. ඒ විනියනීති පණවන මූලික කාරණාවක් වෙලා තියෙනෙ දායිකැන්ට අනුකම්පා කරලා. ඉවගේම තමයි සමහර විනිණීති තමයි උන්න්නහන්සේල්ලාගේ නිර්වාණයට අරමුණු කළ දේශනා කරල තියෙන්නේ. රහතන් වහන්සේලා පවා කරපු සමහර වැරදිවලට විනිීනීති පෙනේවන බිල්ලට සීස කියල මහරහතන් වහසෙනමක් වැඩ හිටිය උන්වහන්සේ පිණ්ඩපාතය වඩිනවා ඒ ගීන දානය උන්වහන්සේ ගෙනල්ල අවවිදාල වේලල ඒ පාත්‍රහිම් පිටිම වහලා උහන්සේ නිරෝධ සමාපතිය සමවිදිල වැඩඉන්නවා දිනහතා හතකට පස්ස අයනය ගිටලා අර පාතරේ වලලතිබි චාහාර ප්‍රමාණයෙන් කොටසක් අරගෙන වතුර ටිකදදාලා එටික වලදනවා ආයමත් ඉතුරු ප්‍රමාණය ආයිතියල ආයදිනහතක් නිලුත් සමාපත්ති සමවදීනවා ඉතුර උන්න්නහසේ එක වේලා පිඩ පාතිය කරගෙනවම මාස ගානකට ප්‍රමාණව ඉතිනි සවන්නහසේ මාස ගානකට පස්ස තමයි පිඩ පාති වඩින්නේ භික්ෂුන් වන්සේලා එකදකහවා ස්වාමීනය යඔබ්වහන්සේ බහෝ කාලෙකට පස විිල්ලපාති වඩින්නේ ටුන් වහන්ස තමන් වහන්සේ කරන කානාව භික්‍ෂුන් වහන්සේට පැදිලි කරාම ඒ භික්ෂුන් වහන්සේලා ඒක ගිහිල භාගතුන් වහන්සේ ප්‍රකාශ කරාම භාගතුරන්ස අන්‍යතනද තම බිල්ලට සී සමරහතන් වහන්සට දස්න ගලාඋහසේ විනි නීතියක් පනවන්නේ ති රහතන් වහන්සේට දුොස්නෙගුව කාරණාවත් මංහිතන විශේෂ කරුණාඒන්ගිය නිමකක්ද රහතන් වහන්සේ නමකටවත් මේ ධර්මී හිතල උපද්ද වන්න බෑ කියන එකනේ ඒමනම් භාග්‍යතුඋන්හන්සේ අරවගේ දොස් නගනකං උන්වහන්සේ ඉන්න ඕන නෑන මේක වරදක් එනි සම්කර හොඳ නෑ කිය ලකින් වැල කෙලා ඉන්නේෙ ල්ට හරතනාන්සික වරදැක්කැට නොදක්ුුවේ ඒ වෙනකොට භාගතු වහන්සේීම පැනවීම කරලා ති බිචනය තිනිසා භාගතු සිතනද තමයි සියල භික්‍ෂුන් වහන්සේලාට පනෝනෝ විශේෂණීතියක් ඒ තමයි තමන් වහන්සේලාට ලැබෙන ප්‍රත්තිය ඒ ආහාරපාන විශේෂයෙන්ම පරිහරණය කරන්න පොළුවන් ලැබිච්ච වෙලාවිඳලා ඒ දවස රමු දග වෙන කම්ිතර ගහෙමකිල වන්හන්සේ විනේ නීතියක් පන්නන්නව සන්නදිකාර කල शिක්ෂාපදයක් ඉතිරම් පස්සද ආහාරයට අයිතිවාසිකමක් කියන්න බේ ංගික ධනත් තියන්නේ ධනයක් සංගික කරාම පතුර ධන ඉතුර වෙන ප්‍රමාණය ආ්ඩෝන භික්ෂුන් වහන්සේලාගින් ස්වාමින ඔබහන්සේලාටමධනයක් අපි පිළිගැන්නවා මිතුරවෙච්ච ප්‍රමාණ්ට අපි මොකද කරන්නේ දි විමසල උන්වහන්සේලාගේ අවසරයක් ලැබුණොතින් ඒඩික තමන් සන්ත කරගන්න පුොළුව හැබ තවත් ක්‍රමයක් තියෙනවා දොලාහින් පස්සෙදෙන් සාමානය ඉර මුදු වුණම් පස්සෙදී ඉතිනින් එහා පැත්තට කොහොමත්ඒ ආහාර වන ප්‍රමාණය විකාලය අක්කප වෙන දේවල් භික්ෂුන් වහන්සලට යිති නැතිවෙනවා එතුර යිතින් නැතිවෙන්නයි අර භාග්‍යතුන් වහන්සේ පනවල තිබෙන කාරණාවත්යක්ක ආයිමත්තයේ භික්ෂුූන් වහන්සේලාට ඒ ආහාරටිකමනං ආයපෝජ කරණේ ආයිමත් තවත් කෙන ගිහිලේ උප සම්පදා භික්‍ෂූන් වහන්සේලාට පූජ කරන්නවා මනිමි සන්නිධකාරෙක ඇතරම පැනෙවේ ඇයි භාගතුන් වහන්සේ ඕක නොපැෙනුවනං රහතන් වහන්සේලා ඔයි විදදිහයට පිවතුන මාස ගානකට පස්සේ පිඩපාති වැඩියනං පිවතුන් හිතල බලන්නකෝ ඩායකන්වි චපී පින්වත්තුන්ට පිනක්කර ගණ ලබණි කොච්චර කාලකට පස්සෙද කියලා අන්න ඒකින් වලක්වන්න ඕන නිසා පිනක් කරගණඩ තියන් අවස්ථාව නැතිවිනය ක වලක් වන්න ඔන්නවන ඕන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සනිධ කාරකයන සිික්ෂාපද පෙනනවවයි මොද භික්‍ෂූන් වහන්සේට ආහාරපාන ගොඩගහගෙන කැමති තාකාලයක්කඉති ඉන්න පුළුවන් දායකයන්ගේ යපි නතුව ඉදිරවෙන්න දායකන්ට පිනක්කර ගන්න තින අවස්ථාවන ති වෙලා යනවා අන්නේ ඒනිසා තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම පැනවීමක් කරලා තියෙන්නේ පිතුර පැදිලන වනීද බුදුරජාණන් වහන්සේ ගිමි පැනවීම කොයි තරම් අර්ථ සම්පන්නද කියලා එක්කම සිික්ෂාපදයක්වත් භාගතුන් වහන්සේ අර්ථයක් නතුව අපට පනවලනේ මිකාරණ මංකි වැදගත් කියලයි කොන්තිපතතිස මහරහතන් වහන්සේ තමන් වහන්සේට ගිතල් මවාගන්න පුළුව තරන් ධ්‍යනශක්තියක් තියෙනවා නහම කරේන එනිසා උන්වහන්සේ සියලෝ භික්ෂූන් වහන්සේලා රැස් කරවලා උන්වහන්සේලට ප්‍රකාශ කරනවා සියලෝ කෙලෙස්සුන්න්නසා සංසාර බන්ධනේ මිදී සිට අප වෙන්න උන්ට පවා මෙසේ බිහෙත් පසේ දුර්ලභ විය ති එනිසා විශ්වාස කළ නොහැකි සංසාරමල්හි දැවටී සිටි සංසාර බිහිරුක භික්ෂූන් විසින් අප්‍රමාදීව මහනධර්මපුරා සංසාර බන්දනින්ම්මිදී අතිශාන්තෝ නිර්වාණපුරයට වඩිනිමැනවයි කියලා අවවාදයක් කරලා. උන්හන්ස අහසට පැනනැගල දෙහි අධිෂ්ඨාන කරලා ආකාස තලයේද උන්වහන්සේ පිරිණවන් පෑවා. උහන්සේ අධිෂ්ඨාන කරපු විදියට මාආකාස තලයේදීම දේහය ආදාාහනික ෘත්ති සිද්ධ වෙලා එධාතු අල්ප ප්‍රමාණයක් ආකාසතාලීතුරෝ තිධර්මාශෝක මහරජානෝ මේ කාරණාව දැකලා රජුහනිකට ම ස්ථානයට පැමිණිලා ආධාරකයක් තබල ඒ මත්තිහින් එධාතුන් වහන්සල වැඩි නතැනට ගමන් කරලා එතිින් ධාතුන් වහන්සලා වඩම්වාගෙන ධාතු පූජාවල් පවත්වලා ධර්මාශක මහරයිහිතුමා කල්පනා කරනවා මමවැනි රජ මේ රටේ රාජ්‍ය කරද්දී බිහෙට්ටික කොයාගන්න බැරුව භික්‍ෂූන් වහන්සේ නමක් පිරිණිවන් පෑම ඒ හැති හොඳ ප්‍රවෘතියක් නෙවෙ ඒ විලාවිදිම ධර්මාශක රජ්ජුරෝ වහාමසේනාව සංවිධානය කරලා මුලු ජම්බුදදීපයි හැම්මත් හැනකම ික්‍ෂූන්ණ හන්සට අවශ්‍ය කරන බෙහෙත් පසේ ලබා ගන්න පුළුවන් පොකුණු විදිගරන පටන් ගත්තා බලන්නක රජුගේ එක්ක පුුණ්්‍ය කරමයක තියෙන පුුණ්‍ය බලය මොකදමික පුුණ්‍ය කර්මය මී පැි ධානයන මට හිත නිදායේ ධානය සහෝදරයා දුන්නු විදි අත්ක තමයි මේ තරම් ශක්තියක් ධර්මාශකරජුරුන්ට ැබි නැතේ ඒ ශක්තිය කොහොමද කියන්නේ තමන් දැනගෙන ඉන්න ඇතින තමන්ගේ වැඩිමහළු සහෝදරය දෙන මේට අකමැති වේ කියලා ඒගෙන සහෝදරය දෙන්නට කිවේ අයිියන්ඩි පින් කැමති නම්මන් නොබලට පින් දෙන්නම් එහමනැත්තං ඒකටක්කමැතිනම් මගේ මී පෙනි කලේ මුදල් නුමලට දෙන්න ඉතුර ඒකින් තීරණවනේ ද ඒ කුමාරයාග හිතේ මී පිංකමට කොච්චරක මෙැත්ත තියනෙද කියලා එ මික සිත්තුවිල්ල තමයි බලවත්වෙලා තියෙන්නේ දරුවල සිතක් කදාගරනේ කාරනාව එත්තන විස්තර කරන ගත්තොත් අපට දෙමි දේශනා මාලාවි මේකොටසව අවස කරගන්න එත්තරම් බැරිවිෙනවා නමුත් විස්තර කළ යුතුම කරුණු මේමම කියන්නේ මුද අදකාලෙතු සමහරය දැන් කතාාවල තිීනව සමහරලාවටෙකමල්ක් පෝජකරත් මිනි මේේවාගේ ආනිසංන්සයක් ලැබෙනවා ඒීවාගේ ආනිසන්සයක් ලබන්න තින් පුළුවන් එක මලක් පෝජ කර කියලා ඒ මල පූජා කරපු කතාාවහල එක ආනිසන්සයත් අහලා තමනුත්දගිල මල පෝජ කරනවා. නමුත් කල්පනා කරල බලන්න ඕනෑ ඒ එක්ක මල්ල පෝජකරපුකිනාාගේ සිත ඒ විලාවි කොච්චර දියුණු වෙලාතිී නැද්ද කියලා. මතකතියාගණ්ඩ එක්ක මල්ල පෝජා කරල ඒ පින් රැස්කරගට් අනේ බිඩු සිිටිතුමා නවී. ඒක්ක මලක් පෝජා කරලා ඒ පුුණන්න කර මේ රැස්කර ගත්ත විශාකා මහෝපාසිකාව නිිවී එකමල පෝජා කරන්න තරම් ආර්ථික ශක්තියක් තිබිච්ච ඒ විතරක් නිවී තමන්ට ඊට වඩා බොහෝධනයක් තිමුණත් දන්දන්ඩ තරම් සිතේ ධානය ප්‍රගුණ කරල තිබිච්ච ප්‍රඥාවන්තයක් තමයි ඒ මල පෝජා කරේඒක එතන තිෙන විශේෂක්තිය නතැන් කනෙ එක මල්ල පෝජා කරා පූජාව මේ වගේ එනිසාම් මමත් දෙනවා කියෙන සිටුවිල්ලෙන් දෙන එක නෙවෙයි කළයොත්තේ සිතයි බලවත්වෙෙන්නේ අපි කරන පොන්නෙ කරමවල විපාක ශක්තිය බලවත් වෙන්න නං අපි ප්‍රඥාව දියුණු වෙලා තිය නොන ඒ කන පින්ගතින අර ධනේ ප්‍රධාන අංග තුනක් තියෙන්නේ දායකයාගේ ප්‍රඥාව දෙනවස්තු වේ පිරිසුදු බව ප්‍රතිග්‍රහකයාගේ තියෙන ගුණේ ඔන්නය කාරණා තුනයි අතිරේක කාරණාවක් සඳහන් කරනවා ඒ ප්‍රතිග්‍රහකයන් වහසේ නිරෝධ සමාපතියට සමවැදල ඉන්නවන තවත් විශේජයි කියලා එක අතිරේක කාරුණක් නමුත් ප්‍රධාන කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕන දානයක් සම්පූර්ණ වෙන්න නම් ඉ මෙතන දීරෙ කියන පලවෙනිම කාරණාව තමයි දායකයාගේ ප්‍රඥාව තමයි බලවත්වෙන් ඕනෑ අතිශයමු ගුණවන්තු උත්තමන් වහන්සේ නමක් ඉන්නවා එවගේ තමයි ධානිිං ඉතාම පරතරට දන්න කෙනෙකුත් ඉන්නවා ධාන ඔහගේ ප්‍රඥාව දියුණු කරගත්තු කෙනෙකුත් ඉන්නවා ඔය දෙකම සමානවතියද්දී දෙන්නගේ වශයෙන්ගත්තු තින් දානී විපාකය බල සම්පන්න වෙන්නේ දායකයාගේ ප්‍රඥාවී ප්‍රතිග්ගහකැන් වහසේගේ ගුණියයට දෙවී ඒන අට ඔය උදාහරයක් දක්කළ තියන දක්කිනනා විභාග සූත්‍ර රට්ටකතාවේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ දානයක් දෙනව භාගතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දානයක් දිනව සාරිපුත්්‍ර මහරහතන් වහන්සේට දෙදිනා වහන්සේලාගේ දාන දෙකින් වැඩිපුරම නිසන්සේ පක්ෂ ලබන්නේ කාවිසිං කාටධන දෙන දානය දිකි ලැහුවම ඒ ප්‍රශ්නයට පිළිතුරු හැටියට දෙන්නේ අපට නැහිතෙන්නේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහසර දෙන දානය විපාක්ෂක් තියන වැඩි කියලා නමුත් කියල තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහත අහන්සර දෙන දානය තමයි විපාකශක්තය වැඩි එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ තරම් දක්කිින වී බංගේ දන්න වෙනත් ප්‍රඥාවන්තෙක් මේ මහිකතනති නිසා මේ විශ්ව දහතුී වත්ත නිසා නම් ධානය පිළිබඳව ප්‍රඥාව වර්ධනය කර ගැනීම වටින කාරණාව තිම කාරණ වෙනුත් මංගිකකමක විස්තර කරන්න ලිහිල් කරල ගත්තොති කරුණු දක්වන්න ගත්තොත් ද මිතනමින් දෙගෙන මේ කොටස පැයක් විතර කියන්න පුළන් කරුණු කරණා තියනවා ඉදි දෙමන් මිතනමින් සඳහන් කරී ධර්මාශක රජ්ජුරුවන්ගේ තියෙන බලවත්කම රජුරෝ කොච්චර බල සම්පන්නද බලන්න රජරුවන්ගේ සිත කොච්චර දියුණුද බලන්න රජ්ජුරෝ මහාදානපතියක් බවට පත්වෙලා දිච්චර පුුණන්නෙ බලයක් කරගන්න ලැබුණනර එක පුුණ්න්නි කර්මයක කරගත්තු බලය නිසානි අන්නුවයි කාරණාව නිසා තමයි භාගතුන් වහන්සේ කියන්නේ මා පුුණ්්‍ය බායි මහනිෙන කවදාවත් පිනට බයිවෙන්න පා පින්කරන්න බයිවෙන්න පා භාගතුනන්සේ කියලම තියෙනවා මොද අපි අදද පින්කරණ එක තිනෙන වටිනකම තමයි මේ ජීවිතය අපට අරහත් පලේ සාක්ෂාත් කරගන්න බැරිවුුණු මතු ජීවිතවල පවා අපට සංසාරය ඇවිදින්න වෙන කොට අපට මිනිමි පින නැමති මග විය දැන්ටික හදාගැෙන හිතියෙනනතුුණු දුරුවලයෝ වශයෙන් තමයි අපට ජීවත් වෙනවෙන්නේ අද අපපෙන් උතුම් කල්පනා කරල බලන්න අපි අද කොච්චරය දුක් විඳින මද පිනක් කරගන්න බැරුව උදේ ඉන්දල රෑවෙනකන් රෑහින්දල එලිබෙනකං ලෞකෙක ජීවිතයක් සෝපත් කරගන්න රස්සාවක් කරනව ඉගෙනගන්නව හැරෙන්න්න අපි පින්ඟතුම් බලන්නක සමහරගෙනෙකොට මේ බනක්කහන්න දානැත් දෙන්න තරම් වෙලාවක් තියෙනවද කියලා කාලයක් හදාග නමාරී ඇත්තන්ට ඒයි ලැබිච්ච ජීවිතය රැකගන්න ඊට වඩා බිහෙසෙන්නේ වෙලා තියෙනවා එයි හෙම වෙලා තියන්නේ කලින් ජීවිතය කරපෝ කරමව අඩු පාඩු ක නි සපනොල බවේ සැපල්ල බල තියෙනවා නමුත්ඒේ පොන්න ශක්ති බලවත් වෙලානේ මාඩු පින්රගෙන තියන්නේ තියනි සාම හම දුරුවල වෙලා තියන්නේ ස පिරने के වටින කමත් මෙතිනින් මනා කොටාව බෝධ වෙන රජ්ජරෝ චම්බ දප පුुराම භික්ෂුන් හන්සල්ට අවශ්‍ය කරන බිහෙත් සපයාගන්න පුණු හැවා රි නිම විදියට රයිතුමා කටයුතු කරන කාලෙදී තමයි මේ සුමිත්ත මහරහත්තන් වහන්සත් පිරුවම් පානවා එවුන්වහන්සේගේ ශරීරත් අරවිද්‍යටම බොහොම ප්‍රාතිහාරයකින් තමයි ආදහනය වෙන්නේ ඉරි මිනිමේ මහතෙරුන් වහන්සේලා දෙනමගේ මේ ආදාහන පූජාව දැකළම අති විශාල පිරිසක් ශාසනයට ල තියෙනවා තෙරුවන් සරණ ගිහිල්ල තියෙනවා මනිම විදිටම දිනපතාම මහපෝජා පවත්වමින් දන්දමින් තෙරුවන්කිරරි අප්‍රමාණ ගෞරුවක රයිතුමා කටයුතු කරන කාලේ අර රජතුමාට මුලින් දැ රයිතුමා මුොලින්ම සංග්‍රහ කළේ තීර්තකයන්ටනින් තීර්තකයන්ගේ ලාබේ දැන් පිරිහිලා තීර්තකෑන්ට දැ ප්‍රත් ලැබෙන නහ. එනිසා තීර්ථකයෝ දැන් කල්පනා කර මේ ධර්මාශක රජ්ජුරුවෝ දන් දෙෙන්නේ මහා සංගරත්නයට එ අපි තේවිදියට රජුළඟට යමු තම තමම සිවුරු දරාගෙන භික්‍ෂූන් වසයෙන් හැසිරමින් ලාබ සත්කාර පිණිස පන්සල් වල වැඩඉන්නවා. ඉති ඔොයි කාලෙදී විනය පවා පිරිහිලා තියෙනවා ඒ පිරිසගේ සම්බන්ධ වීම නිසා රේවෙලාේ තමයි මොගල පොතති ස මහරහතන් වහන්සේගේ මෝලි කත්වයයිෙන් ධර්මාශක රජ්ුරුවන් යනුග්‍රහයෙන් හැට දහසක් පමණ පිරිසක් මේ ශාසනය නිරපළ අධර්මවාදී නිරපලා මේ ශාසනය නැවත පිරිසුදු කරන්නට යෙදුණ ගන්නහිම පිරිසුදු කරලා එ වැටහිටපුල් හැට ලක්ෂයක් මහරහතන් වහන්සේලා තරින් දහසක් දෙනා වහන්සේලා එකතු කරගෙන මේ සම්බුද්ධ ශාසනීහි තුන්වෙනි මහා ධර්ම සංගායනා පවත්වන්න ටය දුුණා තිබනි මේ ධර්ම සංගානාව පවත්වලා ඒකම් පස්සෙදි තමයි මේ ධර්මය රටවල් නමයකට බෙදන්න කටයුතු කරී තුඒ කාල පරිච්චේදී පිහතුර ලංකාවේ රජකරන්නේ දේවානම් පිතිස රජ්ජුරු මං ඒ කාරණාවත් අපේ පිහතුන්ට විස්තර කරල දෙන්නම් අද විස්තර කරගන්න බැරිියවුණුත් ලබන සති දේශනාවවිදිහරි පිතුට මතක ඇතිනේ මී පැනිි දානේදී සහෝදුරය තුන්දිනෙක් නිහිටියේ බාල සහෝදරයා මී පෙනි දන්දුන්නා නොත් වැඩිමහළු සහෝදරයා චන්්ඩාලයා කියල පසේ බුදුරජාණන් වහන්සේට නිද්‍රහ කරා ඔහු තමයි චන්්ඩාල කොලයකිඉපදිච්ච නිග්්‍රෝධ සාමනරයෙන් වහන්සේ ඊළට මද්දුමය දොස්කී විමොකක් කියලද. ඔය හොරාව මටහම්බොනා නං මී පෙනි නෙවෙයිකුව දන් දෙන්නේ දෙකකොලෙෙන් අල්ලා මේ මහා සමුද්දරයෙන් හාට විසිකරල දානව කිරවා. අන්න ඒ ප්‍රකාශය කරපු මදදමය තමයි ලංකාවිප දෙන්නේ දේවවානම් පිත්තිස්ස රජ්ජුරෝ වෙලා දේවනම් පිතිස රජ්ජරුවෝ කියන්නේ මුටසීව රජ්ජුරුවන්ගේ පුතා මටසීව රජ්ජුරුවෝ කියල කියන්නේ පණ්ඩුකාබේ රජ්ජුරුවන්ගින් පස්සදි රජවච්ච කෙනින් මොටසීව රජ්ජුරුවෝ මගේ රාජවංශයේ පිළිබඳව ඉස්රහට පැහැදිලි කල දෙන්නම් මි දේශනාව අවසං වෙනකොට අද බැරිවනොත් ලබන සති දේශනාවද හරිග හරි වැදගත් කාරණාවක් වැදගත්කමති කොටස විස්තර කරද අපි පිිතුරට පැහැදිලි කළ දෙන්නම් මොටසීව රජ්ජුරෝ කියන්නේ තාම යහපත් රජකෙන ඒ රජුරුවෝ බොහොම යහපත් පිදිරි රාජ්‍ය කළා අනිතක තම රාජ්‍ය පවා සතන් කරලා ලැබේ නැහ පණ්ඩුකාබේ රජ්ජුරුවන්ගෙන් පස්සෙදී රජකම මොටසිව රජුරන් ටබටම ලබුණ මහා පුුණ්්‍යවන්ත ්‍රේෂ්තරජගෙන මොටසීව රජ්ජුරුවන් ඉින්නවා දරු දහදිනි එ වගේ තමයි දීනිවරු දෙදනි දරු දහදිනාතරින් අභේ කුමාරයා දේවාන පිතිස්සු කුමාරයා මහානාග කුමාරයා උත්තිය කුමාරයා මත්තාබය කුමාරයා සූරතිස්සු කුමාරයා කියල් ඔන්න වගේම ද දහෙක්ෙදිය දරු දනිවරු දෙන්නෙක්ට මේ ඒ දරුව ක්කෝම ඉතාම යහපත් කාවවත් කාවත් අභිබවා යන්න එහෙම කටයුතු කරන පිරිසක් නෙවේ සමගි සම්පන්නව තමයි මේ දොළොස් දෙනාම වාසය කරලා තියන්නේ ඉති ඒ අතරේ කුසල බලයෙන් සහමේ යසත් තීජසිං වැඩී කමතියෙන්නේ දේවානම් පිතිස කුමාරයට ආන්‍ය ඒ නිසා තමයි දේවානම් පිතිස රජ්ජරුවෝ ලංකාවේ පීරජරුවන්ගෙන් පස රාජ්‍ය භාරගන්නේ ඒත් කිසිම සටනක් නැතුව බොම යහපත් ්‍රිඩට තම රාජ්‍ය ලබන්නේ රජුගේ අභිෂේක මංගල්ලෙ දවසේ ඒ රජතුමාගේ මේ පුුණන්න තේජසකම නිසාමයි රජ්ජුරුවන්ට ලංකා දීDP පුරාම විශේෂ දන්න නිධාන පහළ වෙනවා එක මේ දාර්මික රජ කෙනෙකුට විශේෂමම පුුණ්්‍යවන්ත රජ කෙනෙකුට ලැබෙන විශේෂ අවස්ථාවක් සභහව දහමින් අනුග්‍රහ ලැබීම ඒවටත් පින් උතුන කරුණකාරණ අපේ ධර්ම ඕන තරගව ජාතක කතාවල හෙම පවා තියෙනවා එහෙම රජවරූ පහල වෙනකොට ඒ රජුගේ පොන්්‍ය බලයට රටක් කොහොමද සංවර්ධනය වෙන්න කියලා දන නිධාන පහල වෙනවා ආර්ථිකය වශයෙන් ශක්තිමත් වෙනවා දේශපාලනික වශයෙන් ශක්තිමත් වෙනවා තින හොඳ පුුණ්්‍යවන්ත බවති ඕොන සසර පි කරලාපු දේවනම් පිතිස රජ්ජුරෝකයන හහිම රජගෙන රජුරෝ පහල වෙච්ච දවසේ ලංකාවේ සෑම තැනකම නිධාන පහළ වෙලා තියෙනවා ඔ ඉන්ද්‍රණීල මානික්‍යදී විවිධමනිික් පහළ වෙලා තියෙනවා. එවගේම තමයි මහා සමුද්‍රී මුතු වර්ග අටක් පහල වෙලා තියෙනවා අශ්වමුතු ගජමුතු රතමුතු එක ැනෙමි අශ්වයෙකු ්‍යාකාරය මුතු ඇත්තුන් ආකාරය මුතු රත ආකාරය මුතු වගේ තමයි ආම්ලාකාරමුතු මි වගේ මුතු වර්ග අටක් පහළ වෙලා තියෙනවා. මිනිමී විදියට විවිධ විවිධ ධන නිධාන පහළ වෙලා තියෙනවා ඔය කාලෙදී දේවානම් පිතිස්ස රජ්ජුරුවෝයි ජම්බුද්ධී පේට මධිපති රජවෙච්ච ධර්මාශෝක රජ්ජුරෝයි මේ දෙදනාතර මිත්‍ර සම්බන්ධයක් තිබිල තියෙනවා හැබ කවදාවත් දැකලනේ මර නිග්‍රෝධ සාමනයරන් වහන්සේගේ කතා පැදිලි කරද්දිත් කිව්වනි දැන් නිග්‍රෝධ සාමනයරන් වහන්සේ දිහා දැකලා අශෝකරජුරෝන්ගේ හිත පැහැදුන එකක් තමයිර සාන්තිරියව්ව අනිත් කාරණාව තමයි එ නිග්‍රෝධ සාමනීරයන් වහන්සේ ධර්මාශෝක රජ්ජුරුවෝන්ගේ අතීති සම්බන්ධතාාවය සහෝදර බැදීම කෝමත් පින්ුතුලින් අපට එකට මොනගැහෙන්නේ සංසාරය එකටම අපිත් එක හිටපු අය විවිධ විධ සම්බන්ධත ඔස්සේ අපිත් එක් කළ හිටපය තමයි අපට මේ සංසාර එකට මොනගැහිෙන්නේ ඒකාරණාව එහෙම නං මට තන මෙතන දීත් කරුණ කියන්න හරි වටිනම කියලා අපි බාලියෝ අසත් පුරුෂය ඇසුරු කරොත් එන ඒක මතකතියා ගන්න සංසාරය ඕනුත් අපට ලැබෙනව කියලා ඉතු බාලයෝ අසත් පුරුෂෝ අපි ඇසුරු කරලා සමහරලාට ඒ අසත් පුරුෂයාගේ අසත්පුරුෂ ගති අපට මේ ජීවිතය බලපෑමක් නොවන පුළුවන් නමුත් ඒ අසත් පුරුෂ ලක්ෂණ තියන ඒ මනුසයා සංසාරය අපට ලැබුණු සමහර විලාවටයි හීන ගතිත්්‍ය අපට ඕවන්ගේ කටයුතු කරන්න වෙනවා ඉතිගේ කඇත්තරම ලාභයක් නෙවෙේ පාඩුුව ඉන්සම ඇසුරු කරන්න තෝරගන්න කොටත් කොයි වගේ පිරි සැසුරු කරන්න ඕනද සම්බන්ධිවෙ ඕන දෙ කියන කාරණාවත් මංහිතනවා මේ ජීවිත්‍ය අපි තීරණයක් ගන්න ඕන රණාව එකනි බුදුහාමුදුරු දේශනා කරයේ කාරණාව කොච්චර බරපතල දෙකිල කියන්නේ රණාව කොච්චර වැදගත් කාරණාවද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහනිනි නුඹලට ඇසුරු කරන්න කෙනෙක් නැත්තාං. සුදුස්සෙක් නැත්තං කිව මොකදද තනිවමවාසය කරන්න. භාගතුනස දේශනා කරනවා තමන් ඇසුරට කෙනෙක් නැත්තම් තනීන් වාසය කරන්න. ඒ මොකද භාග්‍යවතුන් වහන්සේ තවතැනක කියනොම නිමිහිම කරුණ. අත්තම්මි ජාතම්මි සුකා සහය මහනිනි තමන්ට සහයට කෙනෙක් නැත්තං එක දුකා එකන උදව්වක් ඕන වෙලාවට ඒ උදව්වට කවුරුහරි කෙනෙක් නැතිවුණුත් කියල තියෙන එක දුකක් කියලා. අත්තම්මි ජාතමි සුකා සහය. හැවයි එහෙමකීවපු භාගතුන්හන්සේ කියනවා නුඹලට ඇසුරට කෙනෙක් නැත්තං තනීන්වාසය කරන්න ඒක කිය මොකක්ද අර සහයට කෙනෙක් නැතිවෙලාවට ලබන දුක විඳගන්න කිව්වා තමන්ට සහයට කෙනෙක් ඕනේ කළෙ හිතලා බාලයෙකුගේ උදව්වක් ගන්නවට වඩා සමහරලට බාලයෙ ඇසුරු කරන්න වෙන්න පුළුවන් ඇසුරු කරට අකමැති නමුත් අ කරන්න දෙයක් නැතිකමට ඇසුරු කරනවා භාගත වන්සිකනර කරන්න දෙයක් නැතිකමට කියන්නේ ඔහු නිසා තමන්ට වෙන ලාබයක් ගැෙන හිතලනි තුර කියන්න මොකද ඒ ලාභය අතහරින්න ඒ ලාබය නොලැබෙනයකොට ලබන දුක විඳින්න හැබැයි බාලයකසුරු කරනන යන්න පාකි ඒ මොකද මේ ජීවිත සහයටකිෙනෙක් නැතිවලබන දුකට වඩා සහයට කෙනෙක් ඕනේ කෙළිහිතලා බාලය කැසුරු කරනගත්තොත්. ඒ බාලය නිසා සංසායට වෙනහන මිට වඩා වැඩි නිසා. දනිස භාගතුන් වහන්සේ ඒ කාරණාවෙන් අපට මිදන්නකිවේ. තිබිනිම විදදියට තැ ධර්මාශෝක රජ්ුරුවෝත්තර සංසාර බැඳීමතියෙන නිසා දේවානම් පිතිස රජ්ජුරෝත්ත එක නොදැක්කත් විශේෂ සම්බන්ධාවයක් ගොඩ නගෑ ගෙනගිහින්තිබුණා. ඉරිමිනිමී අවස්ථාවදී දේවානම් පිතිස රජ්ජුරුවන්ටර අභිෂේක ලබන දවසදී ලංකාද්වීප තලේම ඒ රථනයන් පහළ වෙච්ච නිසා තමන්ගේ නොදුටු මිත්‍රයාට තමන්ගේ පණිවිඩ කරුවන්ග යතේ ඒ දන නිධාන කොටසක් ඇව්වා මිත්‍රභාවයට. ධර්මාශක රජ්ජුරුවෝත් නොදුටු මිත්‍රය ඇවපු මේ සියලු රථනයන් බොහෝම සතුටින් බාරගෙන තමුණුත් පෙරලාම තමන්ගේ රටේ තමන්ටයිති වෙලා තිබිච්ච ඒ වගේම වටිනා කියන දේවලුයි විතරක් නෙමී පංච කකුද බහන්්ඩ රජෙනෙක් භිශෂයක ලබන දවසිදී තිබියයුතු බහන්්ඩ පහක් තමයි පංචකුද බහණ්ඩ කියන්නේ මොනවදී පංච කකුද බහන්්ඩ මගුල්කඩුව වල් විදුනාව ශවේතත්්චත්‍රය නලල් පටිය රන් මිරි වැඩි සඟල කමිනිම පහතමයි පංචකුද බහන්ඩ කියල කියන්නේ තේවත් එක්ක තවත් බොහෝරතනයන් යවනවා හැබැ ධර්මාශක රජ්ජුරුවෝ ඒ අතරේ තවත් විශේෂ පිවිඩයක් යවනවා විශේෂතයක්ගයක් යවනවා දේවන පිතිස රජ්ජුරුවන්ට ඒ තමයි තෙරුවන් පිළිබඳව ධර්මාශක රජ්ජුරුවෝ තවන්ගේ මිත්‍රයට යවනව මෙැනිමෙම පනිිවඩිය ක්‍රන් පත කළියලා මම භාග්‍යවතුන් වහන්සේගේ සාරණ ගිහිලින්න කෙනෙ වගේම තමයි භාගතුන් වහසගේ බණාහලා මම ධර්මාවබෝධය කරගෙන ඉන්න කෙෙනි ඒ ඔස්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නී සරණගියපු කෙනෙ මමම තුන් සරණගියපපු උපාසකයෙක් පෙමි එ නිසා නොබත් ඒයුතුම් තිසරණය කෙරෙහි පැහැදිලා තෙරුවන් සරණගියපු උපාසකෙක් බවට පත් වෙලා දස කුසලද කරමයම සමාධන් කරවල වාසය කරන්න කියලා රයිතුමා විශේෂ පණිවිඩියයක් අර සියලු තෑගිතක අවටමා. ඉති දේවානම් පිතිස රජ්ජුරෝ ඒ සියලු තෑගිටික බාරගෙන ඒ විලාවිදි තෙරුවන් පිළිබඳව විශ හැඟීමක් රජුගි හිතේ නොවැට හුුණත්. තමන්ග මිත්‍රයා එවපුූ සියලුම තෑගෙටික බොහෝම සතුටින් බාරගත්තා. ඉදිඒ සියල්ල බාරගෙන ඉදි අර මිත්‍රයයොකු පංච කකුද බහණන්්ඩාරගෙන රජතුමා දෙවනිි වරටත් අභිෂේක මංගල්ල ලබනවා. දේවනම් පිතිස රජුරුවෝ දෙවිනි වතාවටත් අභිෂේක මංගල්ලි ලබනවා. ඉරි න්නොයි කාලෙදී දෙ ධර්මාශක රජ්ජුරුවෝ පවත්තුපු තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සදී මුොගලේ පතතිස්ස මහරතන් වහන්සේ කල්පනා කරනවා භාගෙවතුන් වහන්සේගේ ශාසනය මින් ඉදිරියට කොහොමද පවතින්නේ කොහෙද පවතියන්නේ මේ කාරණාටික උන්හන්සේ ආවර්ජනය කල්ල බල්ලවා තුන්හස දකිනවා භාගෙවතුන් වහන්සේගේ සම්බුධ ශාසනය අවුරුදු පන්දහක් වෙනකම් පවතිනවා එතන පන්දාහක් කියල කියන්නේ සාාසනය අවුරුදු පන්දහක් පවතිනක නෙවෙයි මේ ලෝකයේ මග පලලාබින් අවුරදු පන්දහක් පවතිනවා කියන එක මොකද මේ ශාසනයේ පින්වතුනි මේ අන්තර්ධාන පහක් සාකච්ඡා කරනවා අධිගම අන්තර්ධානය අධගමන්තර් දහනය प्र්‍රतिපන්තර් දහනයන්තरදනය लिंगගන්තर දහනය ධන් ධනය අන්तර්ධන පහත්වා අධගमाන්තर දහනය केල කියන්නේ मार्ග පලලාබिंग පහල වෙලා අවසංවිනිකට අන්න ඒ අධිගමන්තර්දාානය තමයි අවරුදු පන්ඳහකිිවර වෙන්නේ එමන තු භාගතු වහන්සකිමි බුද්ධෝත් පාද කාලේනව මොකද පිංහතුන සෑම බුදුරජාන් වහන්සේල්ලාගේම ශාසනක සමාන නං නූනින් කල්පනා කරල බලන්නකෝමි දීර්ගාෂ්ක බුදුරජාණන් වහන්සෙල්ලාගේ ශාසනත් අවුරුදු විසිදාහක් තිස්දාහ කොහොම පවතින වනං පඒ භාගතුන් වහන්සේ සම්බුද සාසනය පින් ඔතු අවුදු පන්දහකින් ඉවරබෙන වනං අපේ භාගතුන් වහන්සගේ ශසනය අ්‍ය ශසාසනයි සමානවිනි විදයක් නෑන එන ඒකින් කියන්න වෙනවා බුද්ධ සාසන අසමානයි කියලා එකකන බුදරු තවත් බුද්ගෙනෙකුට සමානයි එක අසම සම කියල කියන්නේ අසමයි කියන්න තවත්කිෙනුවට සමාන කරන්න බැර නිසා සමයි කියන්න තවත්කිෙනකුට සමාන කරන්න පුළුවන් නිසා අසාම සම කියල කියන්නේයි ඉති මෙතන මේ සාකච්ඡාව කරන්නේකයි මෙතරදි විශේෂ කාරණාවක් කියනවා ඒ තමයි ඒ ධර්මාශෝක මහරජ්ජුරුවෝගේ නියමයිෙන් රජතුමා රටවල් නමයකට ධර්මය පෙදන්න තීරණය කළමුකොද ඒ බුද්ධ ශාසනය ඒ රටවල් නමී තමයි අන්තිම කාල පවතින්නේ දිඒ කාරණාව නිසා තමයි ඒ විදියට ඒ රාජ්‍ය පවත්වාගෙන යන්නේ ඉරි මිනිමී විදියට රජතුමා මේ කාරණාව කරගෙන අ්දී රටවල් නමේකට රාජ්‍ය බෙදල දෙනවා ති රයිතුමාගේ බලන්න කොම මේ සේවාාව කොච්චර වටිනමද කියලා රජුගේ කාරය භාරය කොච්චර වැදගදද කියලා බලන්න මිනිමේ කාරණාව මංහිතනවා වැදගත් කරුණ කියලා බුද්ධෝත් පාද කාලයක් ලැබිච්ච කාලෙක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ අනුව තමන්ගේ සිත පුරුදු පුහුණු කරගෙන බලන්නකු සම්බෝධ සාාසනය චිර පැවැත්ම වෙනමින් කොච්චර සේවයක් කරල තියෙනවද කියලා ඒ තමයි මේ දම්මානු දම්ම ප්‍රතිපදාව පුරණ ශ්‍රාවකයකුගේ ළඟ තියන විශේෂ කුණය ධර්මය තුල්ල හැසරෙන ඒ ධර්මය අනුවජීවත් වන අනුදම්මචාරිනෝ එහෙම කෙනෙකුගේ ළඟතියන අති විශේෂ ගුණයක් මේක දි අද පින්ිතුර සමහර වෙලාවට අපිට මේ හිතෙන කාරණාවත් තමයිදැ සමහරලාට අප දකිනව අදකාලෙත්තොය ශාසනය පිරිහෙනවා ශාසනය විනාශ වෙනම කියලා සමහර වෙලාවට බොහෝ දෙන ට පත් වෙනවා මතකතියා ගණ්ඩ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනකට කිව්ව වත්තා කියලා. පවත්තා කියල කිව්වේ මේ ශාසනය කලවර වෙන කම්ම මේ ශාසනය එක දිකට පවතිනකට තමයි පවත්තා කිය කිව්වේ. දුර බලන්නදැන් එහෙම පවතින ශාසනයක් මිලෝකෙ කාටවත්තා වෙනස් කරන්න බ ඒ එකක පින්හෝතුන මාරයටවත් වෙනස් කරන්න බෑ එකනි න අපපට්ටි වත්තියන් කියලා හාමුදුරු නමකටවත් බෑ දෙවිය කොටවත් බෑ මාරය කොටවත් කිසි කෙනෙකොට බෑ එක වෙනස් කරන්නේ හැබැයි ඒකං කියන්න ඉන්නේ හැ ඒ කාලෙටන්නේ පිරිසා තාරක්ෂාවෙනවා කියලා මොකද සතරවරන් දෙවිවරු ආටානාටය සූත්‍රය අහලා භාගෙතු නහන්සගෙනඟ පොරොන්දුුවක් වෙනවනි ස්වාමීණී යම් සිව්ුවනක් පිරිසක් මේ සූත්‍රයේ සජ්්‍යහයිනක් කළෝත් ස්වාමීනී අපි ඔවුන් ආරක්ෂා කරන්න කිව්වා සතරවරන් දෙවිවරු පොරුන්දුනේ කාවරකිනවා කියලද සිව්ුවනක් පිරිසරකිනවා කියලා එකනෙ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ රකිනව කෙළපොරුන්දුනි. එදට අපි හිතනවනං අපි ශ්‍රාවකෝ කියලා එකපි රැවටිලායින්නේ. මොකද අපිළඟ සමහරලාවට සමහර කෙනෙක් සලකළ බැලූත් බුද්ධරත්ඥයයක්ත්නය ධර්මරත්ඥනයත්නය සංගරත්නයත්නේ. කල්පනා කරලා බලන්න ඕන බුද්ධං සරණං ගච්චාමි කියල තමන් මුමුුණනකොට තමන්ගේ ළඟ, ඒ බුදුන් සරණ යෑමි ලක්ෂණ ටික තියෙනවද භාගතුන් වහන්සේ සර්ව සම්පූර්ණිම පිළියාර ගන්න කෙනෙින්ද. භාගතුන් වහන්සේගේ ධරමිය සියල්ල දැනගන්න ඕන නෑ නමුත් සියලුම ධර්මස්කන්දයට ක් සමාන ගෞරවයක් තමන්ගහිතේ තියෙනවද කිය බලන්න ඕන. මහා සංගරත්නය ගුණයට තමන් එක සමාන ගෞරව ඇ තියෙනවද කියල බලන්න ඕන අන්න එහෙමකිෙනාට තමයි බුදුන්සරණ ගියපු ශ්‍රාවකයා කියල කියන්නේ එහෙම නැත්තුව වෙනස් වෙන හිතත් තියෙන කෙනෙකොට නෙවී බලන්නක පින්තු දැන් සාමාන්‍යෙන් හිතන්න කතා කරන ගත්තොත් විශයාාල කාරණාවක් කතා කරන්න පුළන් කොටසාක් ැ අපි පින්වතුන් හිතල බලන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ තියෙනීම විශේෂ ප්‍රතිපදාවක්නේ එතට ඒ දහම අහන කෙනෙං මේ අන්‍ය සමාජයට වඩා කොච්චර වෙනස් කෙනෙක් වෙන්න ඕනද නමු ගොඩා දෙනෙකු ගෙළඟ ඒ වෙනස දකින්නනේ අඩුගාන මේ සතර බ්‍රහ්ම විිහරණමත් ගොඩක් දෙනෙකු ෙෙනළඟ දියුණු වෙලානන මෛත්‍රිය කරුණාව मොදිතාව උපේක්ෂාව මෙම දියුණු වෙලාන එකන අ්‍ය සමාජත්ත මේ බෞද්ධ සමාජයේ වෙනස්ශ්‍රදියට දකින්න ක්‍රමවේදයක්න සමහරලාට දැන් නම් වෙලා තියෙන මේ බෞදධ සමාජය පින්වතුන මේ සාමාන්‍ය බන්න පදයක්වත් අහපනැත්ති සමාජයත්ක සසඳාල වැැල්වෝත් ඒ එක බණ පදයක්වත් අහපනැති මිනිසුන්ට වඩා චර්යාාවන්වලින් තාම පහළ මට්ටමක තමයි ඉන්නව දකින ලැබෙන්නේ. ඇයිඒ බන ඇහුවට ඒ ධර්මය තමන්ගෙළඟ ප්‍රගුණ වෙලානේ. එක සිහියෙන් ප්‍රඥාවෙන් මිනිහි කරන්නේ නේ ඉරි මෛත්‍රියනය කරුණාවනය මුදිතාවනය උපේක්ෂාවනය මංකන අපේ පින්වතුන් ලබෙන් අලුත් වර්ශයකටනි අද මේ වර්ෂය අවසාන දවස මිනිමී කරුණු ටිකවත් හිතට අරගෙන අපේ පංවතුන් ඒ කාරණාවල්වලට අනුකෝලව අපේ පංවතුන්ගේ ජීවිතය හොයාගන්න බලන්න අනුන් ගැන හොයන්න කලින් තමන් තමන් ගෙන හොයාගෙන ඉන්න ගොඩත් දෙනිකුගේ ළඟ තියෙන අඩුපාඩුව තමයි අනුන් ගැන හොය එක නුන්ගෙන හොයන්න කලින් තමන් තමන්ගෙන හොයාගෙනෙන තමන්ගෙන විමසල බලන්න. මම මේ ධර්මමාර්ගයට ආපුදාවසේදලා මගේ මේ කෙලෙස් සිත දියුණුවෙලාද නැතන් කෙලෙස් සිත මන් දුරුවල කරගෙනද තියන්නේ හොයල බලන්න තමන්ගළඟ බලන්න තමන්ගලගම මේ මෛත්‍රී කියන ගුණන්ගේ තියෙන මද කියලා මෛත්‍රී කියල කෙනමොකදද තමන් හා සමානව අනිත්තයි පිළිබඳව හිතන එක එතුර කායික හැසිරීම තමන් අනුව බලන්න එකගෙන තමන් හා සමාන කියන්නේ තමන් හිතන්න ඕන මම මේදයට අකමැත්තිනං ඉහිනං අනිතතය තකමැති කැමතිනේ මම මේදයට කැමතින ඇත්ත අනිත්තඇත් කැමතින එකට අන්න ඊ අනුව හිතන්න මන්ට අන්න එහෙම හිතන්න පුළුවන් නං මි මෛත්‍රියය කො කියන කොටස දියුණු කරගන්න පුළුවන්. තුට කායික හැසිරීම තමන් බලන්න තමන් වචනින් මොවීන් පිට කරන වචචන තමන් බලන්න මටමී වච්චනය කෙනෙකුගින් අහන්න ලැබුණුතින් මම සතුට වෙනවද න එහි නං තමනුත්ෙහෙමනන් තවත් කෙනෙක් වෙනුවෙන් ඒගේ වචන පිට කරනොට ඒ අයි සතුට වෙන්නෙත්න ඊකට තමන් හිතන්න තමන්ගේ කායක හැසිරීම මම මේ විද්‍යයට හිතියොතින් අනිත්්‍යය සතුට වේද ක තමන්ගිල්ලඟ ඒ තමන් ඉන්න විද්‍යට වෙනකෙනෙ කැසිරුනොතින් ඒ තමන් සතුට වේද නෑ හිනං අනිත්්‍ය ඒකට සතුට වේ නෑ මම මෙහිම හැසිරු නොති ආනේ විදදිරිි හිතන්න. හිතලමි තමන්හා සමානව හිතන උත්සාහ කරන්නේ තමන්ගේ කායික හැසිරීම බලන්න අනිත් අයි වෙනුවෙන්. තමන්ගේ වචනෙන් පිට කරන වචන හිතාන් අනිත් අය වෙනුවෙන්. තමන්ගේ හිතං හිතන සිතුවිලි හිතන් අනිත්තයි වෙනුවෙන්. මම මේදයට අකමැතිනං එන අනිත්තයත් කැමතිනෙහ. අන්නෙ එහෙම හිතලා තමන්ගේ වශයෙන් සිතුවිලි හිතන එක වචන ප්‍රකාශ කරන එක කායික හැසිරියම කියන මෙන්නෙ මේ අංගතුන් අපේ පින්හතුට හදාගන්න පුළුවන්න්නම් අන්න එකට කියන්නේ මෛත්‍රිය කියලා. නැත්තම් මම නිදුක්වෙම්මා නිරෝගිවිම්මා කියලා කොච්චර මිමනුවත් පින්හතුන මෛත්‍රයක් වැඩි නිිනෙහැ. අඩුගානී මෛත්‍රී මූලික සිද්ධාන්ත ටිකවත් තමංගෙළඟ පුරදු කරගෙන බලන්න. ඉලකට කරුණාව කියන්නේ හිෙමයි කරුණාව කියල කියන්නේ. තව කෙනෙ වෙනුවෙන් තමන්ග විහිසීම තවත් කෙනකගේ දුකක්දකළ එකට පිහිට වෙන එක තවත් කෙනෙක් වෙනුවෙන් තමන් විසීම මෛත්‍රය කරුණාවගේ නංග දෙක තරි වටිනවා අන්න එහෙම සමාජයක් තුොල අපට දියුණුවන්න පොළුවන් නං අපි හොයන්න දියුණුව සභාාව දහමෙන් පින්වතුන අපට ළඟකා කරලා දෙෙනවා නැතම් මේ ප්‍රශ්න කවදාව තිවර වෙන්නේ ලිඩවෙෙනකවත් එමනැත්තම් මේ ආර්ථික ප්‍රශ්නයනයව සමාජ ප්‍රශ්නයනික මේ කවදාව තිවර වෙන්නේනේ. මිනි මීද්දික අපේ පින්වතුම් ඉල්ලබෙන්න වර්ෂය තමන්ගේ ජීවිතය තුළු පුරුදු කරගන්න බලන්න මෛත්‍රිය කරුණාව. තමන් හා සමානවෙහිතන්න එතකොට තමන් යනේන විදි තමන් හැසිරෙන විදිිය බලන සමහර වෙලාවට උදාහරණයක් කෙටි හිතන්නකෝ පාරවාහනයක් නවත්තන ඇගල්ඟ පින්වතුන මෛත්‍රියක කොයි විරද දීන කියලා. සමහරලාට පාරි වාහනි නතර කරනවා තවත් බොහෝදනිෙකුට අවිහිරවෙන විදියට. සමහරලාට තමන් පාර ගමන් කරනවා තවත් බොහෝදිනිකුට හානිවෙනි විදියට අවිහිරවෙන විදියට. මතකතියා ගණ්ඩ ඒකේ අකුසල්ල විපාකය තමන්ට මිලොවදීම විදින ලබෙනවා. නමුත් තමන්ගේ හැසිරීම බලන්න මම මේදට මම මටමේදයෙක්ද කලොත් කවුරහරිකෙන එක මැතිනම් මමත් තේදේ කරා අකමැති. කියන අන්නේ සිත තමන්ගේ හිතතුළ පින්වතන දියුණු කරගන්න බලන්න. තමන්ගේ හා සමානව අනුන්ගේ දේවල් දිහත් දකින්න යනේන විදි කණබොන විදි අඳින පල්ලදින විදි හැසිරන විදි දැන් සමහරලාට සමහර හිතනවා නිදහසේ මේ සමාජ අප කැමතිවිදර ජීවත් වෙන න තමන් කැමැතිවිදිර ජීවත්වන්න හැබයි තමන්ගේ කැමැත්ත තවත් කෙනකුගේ අකමැත්තක් බවට පත් නොවී. තමන් කැමතිවිදිර ජීවත්වෙනම කියලා තවත් කනෙක්කුගේ කැත්තට බලපෑම් කරන්නපා. ඒට තමයි මෛත්‍රී කියල කියන්නේ. ඒට තමයි කරුණාව කියලා කියන්නේ. එතුට අපේ පින්උතුට එහෙම හැසිරන්න පුළුවන්ගුුණොති ඒක දිිට්ට දම්ම වේදනය කුසලබිපාකය තමන්ටමී ජීවිතීම අත්දක්කින්න පුළුවන් දෙැංික උදාහරණකින් කියන මනං අපේතම දැවුන්න අපේ පංවතුම් පාර යනකොට කාටරය උදව්වක් කරන හරි පැතිකින් තමන්ගේ ගමී කෙනෙකොට හරි අසල් වැසකොටහට උදවක් කරනවා අපි තුම මුදලක් නැතු මුදලද දෙෙනවා කණන්න ටිකක් නැතු කන් ටික්නවා ලිඩෝනාම ටික බලන්න යනවා දැන් ඔය මනුස්සයා තමන්විුවන් ඔයිදේ කරන්න දීළඟ දවසේ තමන්ට ඔයවගේ කරදිරෙක් වු නොති කරනවා ඒැනෙර තමන් කරපුදේ යහපද්දී තමන්ට අනි පැත්තට ලැබුණා හැබෝක අනි පැත්තත් තියෙනවා කරදිරයට පත්වෙච්ච වෙලාවට ඒකෙනාට උදව්කරන්න පුළුවන්කම තියාගෙන තමන් උදව්නොකොළොත්. අරමනුස්සයට යම් දවසක තමන්ට උදව්වක් කරන පුළුවන් කමත්තියෙද්දී සමහල්ලාවට උදව්න කරන්න පුළුවවා. ඇයි අරක මතකයින මේ මනුස්සයා එදාමට මේ උදව කළේ නෑ කියලා. අන්න එක මම කියන්නේ අපි කරනද දිිට්ට දම වේදිනී වශයම මේ ජීවිතය ලබන්න පුළුව එනිසා අපේ පින්ංවතුන් අන්නේ කරුණුටික ජීවිතය හදාගන්න මගේ හැකිවේ එල්ලඹෙන්න වර්ෂයේ අපේ පෙන්වතුන්ගේ ජීවිතය තුළ මිනින්න මේ කුණුටික පුරදුතුපු හොුණු කරගන්න මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මුදිතාව කියල කියන්නේ අන්න්‍යයන්ගේ සැප දැකලා ඉවසනයක ඒවට ඉරිෂයාකන් කරන්නතු ඉවසනක උපේක්ෂාව කියන්නේ සමවහිතන එක මිනිම කාරණනාව අඩුගනමි මූලි කංග දෙක මූලිකංග දෙක නැතත් පල්ලවිනිම කාරණාවත් අඩුම තරමි මෛත්‍රියවත් අප පිින් උතුන්ගේ ජීවිත තුළ පුරුදු පොහුණු කර ගැන ොුවන්නන් එක තාම වටින කාරණාව. දන්න එහෙම ජීවත්තුූ නෝතින් පින්වතුරිමි දෙවිවරු පවා අපේ පින්වඋතුන්ගේ ජීවිතවලට උදව් කරයි නැතන් මේ බාාව දහමින් පවා අපේ පෙන් තුන්ගේ ජීවිතව ලට ිරವයක් ලැබ මුදු බුදුරජාණන් වහන්සගේ ධර්මියය කියන්නේ සබහාව දහමි පණිමිදය සබාව දම හැම විලාවකම අපට කියල දින මොකද නම්බල පොරන ීජවල් ස්ව ම ට දෙදන්නේ යාදි සං වපතේ බී ජන් තාදි සං හරතය පල එතොට කල්್ කාර කල් න ು ಹොද ක ොත් නබලට හොඳ දේනවා පාපකාරිච පාපකක් නරක දෙයක්කරෝ නරකදේ දෙනවා. පොද සවභහවදහම කියන්නේ නුම්ඹල හිටවන්නේ කොස්සට නම්මන් කොස් පැල දෙන්නම් අම්බෑයට නම්මං අ අප පෙළ දෙන්න. එැ නුම්ඹල අම්බයට හිටවල මගින් කොස් පෙ බලා පොරොත්තුවෙන්නේ පාිල තමයි ස භහාවදහම අපට කියන්නේ. එමන අප පින් උතුන්ගේ ජීවිතවලට දියුණුවක් ලබන්න ඕනනං අන්නයට නිගා කරන්න නැත්තුව අන්නයිගේ වැරදි දෙැක දෙැක ඒවාට දොස් නගන්න නැතුව තමන්ගේ වශයෙන් හිතලා මෛත්‍රියවත් තඩුම තරම දියුණු කරගෙන තමන්ගේ ජීවිතය පවත්වා ගන උත් සහ කරන්න අන්න ඒක අපප පින් උතුන් එලබෙන වර්ෂයේ දියුණු කරගත්තොට මංහිතනව අපප පින් උතුන්ගේ දහම් මාර්ගල් ලොකෝ දියුණුවක් ලොකෝ වෙන සක්කඋදා කරගන්න පුළුවන් වවෙේ කියලා. තිම කාරණාව බොම දීර්ගව කතා කරන්න පුළුවන් නමුත් මේ තිස්සෙක්විෙනද තමයි මේ දේශනාව පපෙන් උතුන්ග එුවෙන් දශනා කරන්නේ එලබෙන වර්ෂයට අපේ පින්වතුන්ට පපජි දහම් සිතුවිල්ල කිහිතා නඕන නිසා තමයි ම මේ කරුණු කාරණාටික අන්තිම මොහොති ප්‍රකාශ කල්ලේ තිෙමන අපි අද දේශනාව නිමාවට පත් කරනවා එම ලබන සතති දේශාව තු ිතුරු කාරනාටික සාකච්චා කිරීම අරමුණින් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා ප්‍රැස් කරගතු සියලු පුුණ්ුණේ ධර්මයෝ දේශනාවේ දායකත්්ටේ දරන මොරවක කොඩිකාර ගොඩ කලන කොඩිකාර මත්තක බඹරවාන දර්ශන උදයංග ගේම නිෙලුව මොරවක පාර පුෂ්පා සිනිවරත්නය කෙනපින් උතුම් පිරිසයි දේශනාවේ දායයිකත්තේ දරන්නේ. එවගේ එදුුල්ලි දියනයට ඕනෙල පුතුනුවන්ට කලන නිසංසලා කොසුමාවත මෑනියන්ට ආශිරවාදය කරන්නටත් නිතුම් පුතුනුවන්ට ජනිතා උදියංග සහ පත්මසිරි පියාණට ආශිරුවාදය කරන්නටත් දිලානි ජයසේකර දරුවන්ටත් මාපිය දෙපලට තාශිරවාදය කරන්නටත් පුෂ්පා සෙනවරත්න ඩොනල් සහ පියානන්න තුළ පවුලේ හැමදිනාට මාශිරවාදය කරන්නටත් මිනිදු චාමික පුතුනුවන්ගේ අධ්‍යාපන කටුතු සාර්ථක වේවා කියල සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා ති ඒ හැමදිනාටම නිදුක් නිරෝගී සෝපත් භහාවේ ලබේවා කායික මානසික සෝපත් භහවේ ලබේවා දවා දරුවන් ගනාගත ජීවිතය යහපත්වේවා සුවපත්වේවා සැපුවත්ේවා කියලා අපි මේ වෙලාවේ සි ප්‍රාර්ථනා කල් ආශිරවාදය කරනවා. ඒවාගේ මෝන නම මිය පල්ලෝගිප සියලු ඥාතීන්ටත් ප්‍රධීශ සංවර්ධර බැංක්කවේ සේවේ කරනමිය ගේ සීලූු නිලධාරන්ට සව හැමදි නාටමත් මේ වෙලාවේදී පි අනමෝදන් කරනවා ඒ හැමදි නාටමත් සසර ගමන සෝපත් කරගන්නටමී පිනුපකාරවේවා කෙලාපිසාදූ කියයා පිං අනමෝදන් කරමමු. ගකරකතු සියල පුොුණනිි ධර්මියන්ගේ බලයෙන්ක් හැමදිනාටම අපි මේ වෙලාවේ පුඥානමෝදනා කරනවා විශේෂයම එත්නාලි කාවේ සභාපතිතුමාන්ටත් සාමානධදිකාරතුමන්ටත් කාරමණ්ඩ හැමදිනාටමත් අපි මේ විලා්‍යාශිරවාදය කරනවා ලබන්නාව නවසර ඕන්ගේ සියලු යහපත් සීලු බලාපපුරොත්තු පැතුමන් මුදුන් පත් කරගන්නට මේ උතුන් වූ ධර්මදේශනාම ලබ පුකුසල කරමය. ඔන්ගේ ජීවිත ආරක්ෂා කරගට, ශක්ති දහිරිය ලැබේවා කලපිම මේ වෙලාව විශේෂි මාශිරවාදය කරනවා. එවගේ විශේෂපුුණ්ඥාන මෝදනාවක් කරනවා එලබෙන මස, නමාරිහතරබෙන දින නමදින සමරණ අපි බොහෝම කල්්‍යාන මිත්‍රෙක් වන නිනා ලි කාවේ සේවේ කරන පංහත් සමීර්වීරකොන් මැතිතුමන්ට අපි එතුමාට ආශිරවාදය කරනවා සුභෞපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සෝපත් භාවේ කායික මානසික සෝපත්භාවේ එතුමාටත් පවු්ලේ හැමදිනාටමත් සැලසේවා කෙලාප්‍යාශිරුවාදය කරනවා එවගේ එලැබෙන දවසක එ ඒ විශේෂ සල්ලි කර්මයකට භාජනය කරන බලාපපුොරොත්තුවෙන් සිටින අපගේ බොහෝම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ නමක් වන ගුරුවරෙක් වශසිෙන් ඇසුරුව කරන කටයුතු කරන අපේ නිෙත්නාලික්කාවේ ධර්මදේශකන් වහසේ නමක් වට කැටවල හිය මාලෝක පින්වත් නායක මාහිමි පාණන් වහන්සේටත් අප්‍යාශිරුවාදය කරනවා උන්වහන්සේටත් නිදුක් නිරෝගී සෝපත් භාවෙක් මං නිරෝගි සුවයේ කායික මානසික සෝපත්භාවය සැල සේවා කියලපි මේ විල්ලා ව්‍යාශිරවාදය කරනවා ති ලබන්නාව නව සිර අපේ පින් උතු හැමදිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල මුදුන් පත් කරගන්නට මේකුසල පක්ෂය හේතුවාසනාවේවා ෙන ප්‍රාර්ථනාවෙන්. හැමදිනාට මුතුම්මු චතුරාර් සත්‍යාවබෝධය කරගන්නට මී පින උපකාර වේවායකෙන පැතුමින් අපි දේශනාව නිමාවට පත්කරනවා. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා, පුං්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, zira රකන්තු සම්මා සම්බුද්ධে සාweකัง